කෑම වේලකටම ආදේශකයක් තියෙනවා. ඉතින් ආදේශකයක් කියවම අපි මස් මාළු වෙනුවට ආදේශක පාවිච්චි කරලා කෑම හදන්න පුළුවන්. ඉතින් ඒක ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. ඇපල් බටර් වෙනස්ම විදිහේ බටර් එකක් වන මේ ඇපල් බටර් එක රතු ඇපල් දුඹුරු සීනි කුඩු කරගත්ත කරඹු නැටි කුරුඳු කුඩු මේපල් සිරප් එකතු කරගෙන හදාගෙන පොඩිත්තන්ගේ උදෑසන ආහාරයේ සකසන විට එකතු කරගන්න පුළුවන් වීගන් බර්ගර් වෙජිටේරියන් බර්ගර් එකක රස බලන්න කැමති අයට ඔලිව් තෙල් පොලොස් ගම්මිරිස් කුඩු මිරිස් කුඩු සුදු ලුණු ලුණු කුඩු බබකිව් සෝස් බර්ගර් බන් එකතු කරගෙන ඉතාම ගුණවත්ව සහ රසවත්ව මේ වීගන් බර්ගර් එක ගෙදරදීම හදාගෙන රස බලන්න පුළුවන්. වෝටර්මෙලන් ෂර්බට් වෙනස්ම විදියකට හදාගන්න වෝටර්මෙලන් ෂර්බට් එක කොමඩු කසකසායට නැවුම් කිරි රෝස් සිරප් වැනිලා අයිස්ක්‍රීම් එකතු කරගෙන ඉතාම ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ජෑම් කියවම එක එක වර්ගයේ ජෑම් වර්ග තියෙනවා. මං අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ ඇපල් වලින් හදාගන්න ඇපල් බටර්. ඉතින් මේක ජෑම් වර්ගයක් තමයි. හැබැයි පිටරට දිනම් මේකට කියන්නේ ඇපල් බටර් කියලා. ඉතින් මේක හදන්න මට අවශ්‍ය වෙනවා ඇපල්. රෙඩ් ඇපල් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි ඉස්සෙල්ලාම මේක පීල් කරගන්න ඕනේ. පොතු ටික ඉවත් කරගන්න ඕනේ. අපිට ඇපල් ගෙඩි 4ක් විතර අවශ්‍යයි. ඉතින් මම දැන් ඔයගලන්ට කිව්වා අපිට අවශ්‍ය වෙන්නේ රෙඩ් ඇපල් කියලා. මොකද ග්‍රීන් ඇපල් එක පොඩි සව ටේස්ට් එකක් තියෙනවා. ඉතින් එතකොට චුට්ටක් අපේ හදන බටර් එක, ඒ කියන්නේ ජෑම් එක ටිකක් ඇඹුල් රහ එන නිසා අපි රෙඩ් ඇපල් තමයි පාවිච්චි කරන්න සුදුසු වෙන්නේ. ඉතින් මේ විදිහට අපි ඇපල් ගෙඩි ටික පීල් කරගන්න ඕනේ. මේතර ඇපල් ටික සුද්ධ කරගත්තට පස්සේ අපි මේක කොටු කපා ගන්න ඕනේ. මැද කොටස ගන්න එපා. ගොඩාක් පොඩියට කපා ගන්න තරමට අපිට මේක ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගෙඩි ටික කපා ගන්න අතරතුර අපිට පුළුවන් ඉපපත්තු කරලා මේකට එකතු කරගන්න බ්‍රවුන් ෂුගර් කෝප භාගයක් අපිට මේක කැරමලයිස් කරන්න අවශ්‍යයි. ඉතින් බ්‍රවුන් ෂුගර් කෝප කාලක් ඒකටම කරඹු නැටි කුඩු කරලා තේ හැඳි භාගයක් එවැගේම සිනමන් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරලා සීනි ටික කැරමල් වෙනවත් එක්කම අපිට කපාගත් ඇපල් ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් සීනි ටික තාම කැරමලයිස් වුණේ නැහැ. තරතුර මට තව එක ගෙඩියක් කපා ගන්න තියෙනවා. ඉතින් සේරම අපි ඇපල් ගෙඩි 4ක් අරගත්තා. මේ වගේ ජෑම් බටර් එකක්, ඒ කියන්නේ අපි ඇපල් බටර් එක ගෙදරදීම හදාගන්න එක ගොඩාක් හොඳයි. මොකද අපි මේකට කල් තියාගන්න දේවල් එකතු කරගන්නෙත් නැහැ. අනිත් එක අපි දන්නවා හදපු විදිහ කොහොමද කියලා. ඔයගලන්ට පේනව ඇති කැරමලයිස් වෙනවා වගේ. ඒ වෙලාවේදී මම හැඳි ගෑවෙ මුකුත් නැහැ. මොන මං කපාගත් ඇපල් ටික දැන් එකතු කරගන්න. සීනි කැරමලයිස් කරද්දි හැඳි ගන්න එපා. වගේම ඔයගලන් ගෙදර මේක හදද්දි ඔයගලන්ට හොඳ සුවදක් එයි මේ වෙලාවේ. දැන් අපිට කලවම් කරන්න පුළුවන්. මේ ටික අපි හොඳට කලවම් කරලා ඇපල් ටික හොඳට තැම්බිලා මෑෂ් වෙන තත්ත්වයට එනකම් අපි පියනකින් වහලා තියාගන්නවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපි වහලා තියෙනකොට මේකෙම ජූස් එකක් වගේ හැදෙනවා. ඉතින් ඒකෙන් තමයි අපිට තැම්බෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඔන්න මේ හරියදි වගේ මම එකතු කරගන්නවා මේපල් සිරප් කෝප කාලා. සාමාන්‍යයෙන් මේක ස්ලෝ කුක් කරගන්නවා නම් තමයි ගොඩාක් හොඳ. ඉතින් හිමීට ගින්දර අඩු කරලා එක මෑෂ් වෙනකම්ම
කුක් කර ගන්න ඕනේ. විටින් විට හැඳි ගන්න නැවතත් පහලා තියන්න. ඉතින් හොඳට කුක් වෙනකොට මේකේ තියෙන සිරප් ගතිය යනවා. ඒ වගේම මේක අපි චුට්ටක් මෙහෙම ලී හැඳෙන් තද කරලා පොඩි කර ගන්න පුළුවන්. කම්ප්ලීට්ලි පොඩි කරන්න එපා. ඒ කියන්නේ අපි ග්‍රයින්ඩ් කරන්න එපා. මොකද ඇපල් කෑලි හැපෙන්නත් අවශ්‍යයි. ඉතින් මේ විදිහට හදාගත්ත ඇපල් බටර් සෝස් එක අපිට ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. ඒත් එක්ක මේක හොඳට නිවුනට පස්සේ අපිට බෝතල් කරලා ඇස්රුම් කරලා ශීතකරණේ තියාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ එකක් අපිට ක්‍රැකර් එකක් එක්ක එහෙම නැත්නම් පාම් පෙත්තක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න අපි ඕනම කෑමක් අසුරුම් කරනවා නම් හොඳට නිවෙන්න ඕනේ. නැත්නම් රසනේ තියෙද්දී අපි අසුරුම් කරොත් පුස් කන්න ඉඩ තියෙනවා. ඒතර ගුණන ගොඩක් කාලයක් තියාගන්න බැරි වෙනවා. ඉතින් ඒ ටිප්ස් ටිකත් මතක තියාගෙන ඕකලන්ට මේ වගේ ඇපල් බටර් එකක් ගෙදරදීම හදලා රස විඳින්න පුළුවන්. ඔගලන්ට පෙන්වන්න යන්නේ වීගන් බර්ගර් එකක් හදන හැටි. ඉතින් වීගන් කිව්වම අපි දන්නවා ඒකට අපිට සත්ව ආහාර නැහැ කියලා. හැබැයි බර්ගර් එකක් කිව්වම අපි දන්නවා අනිවාර්යයෙන්ම මස් වලින් තමයි හදන්න ඕනේ කියලා. ඉතින් ඒකට සබ්ස්ටිටියුට් එකක් තමයි පොලොස් කියන්නේ. ඉතින් ගොඩාක් රටවල් වල මේ දවස්වල බහුලව ආහාරයට ගන්න ආහාරයක් තමයි පොලොස්. මොකද අපිට මස් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ආදේශක. ඉතින් ඉස්සලාම මම pan එක ලිපේ තියන. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා olive oil ටිකක්. olive oil ටික තියලා olive oil ටික රත් වෙනවත් එක්කම මම ලෑස්ති කර ගන්න ඕනේ පොලොස්. පොලොස් ටික තඹ ගන්න ඕනේ. තඹලා අපිට මේ විදිහට කෑලි වලට කඩා ගන්න ඕනේ. කඩලා වෙන් කර ගන්න ඕනේ. මේකට අපි එකතු කර ගන්නවා තෙල් ටික රත් වෙනකන් ගම්බිරිස් කුඩු, තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳක්. තෙල් ටික රත් වෙනවත් එක්කම මම සුදු ලුණු මේස හැඳක් තෙල්ලකට එකතු කරගන්න. ඒත් එක්ක මම පොලොස් එකට එකතු කරගන්නවා ලුණු කුඩු, තේ හැඳි භාගයක්. අපිට ඒක රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. මේ සුදු ලුණු ටික මේ විදිහට පැදෙනකොට මම මේ පොලොස් ටික හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්ත පොලොස් ටික අපි pan එකට එකතු කරගන්න. පොලොස් ටික අපි තඹද්දී අපි එකතු කරගත්තේ ලුණු විතරයි. ලුණුයි වතුරයි එකතු කරලා අපි තඹ ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් පොලොස් ටික අපි මිටකලින් එක එක කෑම ಜಾති පොලොස් වලින් හදලා තියෙනවා. පොලොස් ටික හොඳට කුඩු කරගන්න ඕනේ. එතකොට ඒකේ ටික ලාක් තියෙද්දී ඩ්‍රයි විදිහට අපිට පොලොස් ටික හදා ගන්න පුළුවන්. ඉතින් වතුර එකතු කරගන්න එපා. ඉතින් මේ විදිහට අපි මේක චුට්ටක් ෆ්‍රයි වෙනවත් එක්කම ඊළඟට අපි මේකට එකතු කරගන්න ඕනේ බර්ග් එකක් කිව්වම බාබකියු සෝස්. ඉතින් බාබකියු සෝස් අපිට වෙළඳ පොලෙන් ගන්නත් පුළුවන්. මේ නැත්තම් අපි හදන විදිය කියලා දීලා තිනා ඕගලන්ට. ඉතින් හදාගත්තොත් අපිට ඒක ගෙදරදීම අපි දන්නව කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මේ විදිහට ෆ්‍රයි වෙනවත් එක්කම අපි බාබකියු සෝස් ටික ටික එකතු කරගමු අපේ පොලොස් එකේ මීට් ගතිය එන්න. දැනට මම මේස හැඳි පහක් එකතු කරගන්නවා. චුට්ටක් ජූසි විදිහටයි එන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අපි දැන් මේ වගේ බර්ග් එකක් කියන්නේ මේ ලුක් එක තියනවා කියන්නේ බීෆ් බර්ග් එකක් කියන එක. ඒතර මේ විදිහට තමයි මස් ටික ශ්‍රෙඩ් කරන්නේ. ඊට පස්සේ අපි සෝස් එක දානවා. සෝස් එක දානකොට හැඳක් දෙකක් එකතු කරන්න එපා. මේ විදිහට ජූසි ගතියට එනකන් අපි දාගන්න ඕනේ.
මේ විදිහට ගොඩාක් වෙලා අපි ලිපේ තියලා බදින්න අවශ්‍යත් නැහැ මොකද අපි පොලොස්ටික් ඔල්රෙඩි තම්බලා තියෙනවා. ඉතින් අපිට මේක ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බර්ගර්ස් ටික අපිට කැමති නම් ටෝස්ට් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බර්ගර් එක මේ විදිහට පළලා මම පොඩි හැන්දක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මට ප්‍රමාණය මේව කරගන්න පුළුවන්. අපි හදාගත්ත විදිහට බර්ගර් එකට පුරවන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ගොඩක් අය vegan solutions හොයනවා. ඉතින් ඒ වගේම පිට රටවල් වල ඉස්සර පොලොස් කින જાතිය නම් ඒගොල්ලන් දන්නේ නැහැ. හැබැයි දැන් පොලොස් තමයි හැම ඒ කියන්නේ මස් වෙනුවට පාවිච්චි කරන කෑම විදිහට සලකන. බලන්න කොච්චර ලේසිද අපිට මේ විදිහට බර්ගර් එකක් හදාගන්න එක. ඉතින් මේ විදිහට ඔයගලන්ට කැමති නම් සලාද කොලයක්, තක්කාලි පෙත්තක්, ලුණු පෙත්තක් එහෙම දාලත් හදන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් බීෆ් එකතු කරලා හදාගන්න බර්ගර්ස් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හදාගත්ත බර්ගර්ස් ටික අපිට ප්ලේට් එකේ ලස්සන ඇසුරුම් කරලා පිලිගන්වන්න පුළුවන්. ඉතින් අපි ভেජිටේරියන් කෙනෙක් වුණත් අපිට gedere ඉන්න හැමෝත් එක්ක මේ විදිහට ভেජිටේරියන් බර්ගර්ස් හදලා රස විඳින්න පුළුවන්. මම දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද අපි වෝටර්මෙලන් ෂර්බට් එකක් හදන්නේ කියලා. හදන්න මම ඉස්සලාම අරගත්ත හොඳ ඉදුණු වෝටර්මෙලන් එකක්. ඉතින් මේ කොමඩු ගෙඩිය ඇට ටික මම ඉවත් කරලා පොඩි කොටු කපා ගත්තා. මොකද මට ඒක බ්ලෙන්ඩ් කරන්න ලේසි නිසා. පස්සේ ඒක ලෑස්ති වෙන අතරතුර අපිට පුළුවන් කස කස ඇට normal වතුර ටිකකට දාලා පොඩ්ඩක් කලවම් කරලා පෙගෙන්න තියාගන්න. එතකොට ඒක තව ටිකකින් අපි ඩ්‍රින්ක් එක හදලා ඉවරනකොට ලෑස්ති වෙනවා. දැන්ටමත් හැදීගෙන යන ඕගලන්ට පේනවා ඇති. ඉතින් කපාගත වෝටර්මෙලන් ටික මම බ්ලෙන්ඩ් එකට එකතු කරගන්න. මේ වෝටර්මෙලන් එකට කප්ස් දෙකක් ෆ්‍රෙෂ් මිල්ක් අපිට අවශ්‍යයි. හැබැයි මේ ෆ්‍රෙෂ් මිල්ක් එක අපි උතුරවලා නිවාගත්ත ෆ්‍රෙෂ් මිල්ක් වෙන්න. ඉතින් කෙලිම ශීත කරන්නේ ගන්න එපා උතුරලා නිවා ගන්න. ඒ වගේම අපිට රෝස් සිරප්. රෝස් සිරප් අපි හදන විදියත් කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් අපිට වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. ඒකත් අපි කප් භාගයක් එකතු කරගන්න. ඉතින් මේකට මම සීනි එකතු කරගන්න නැහැ. අපි රෝස් සිරප් එකතු කරගත්ත නිසා අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. තෝ විදිහට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ගොඩක් බ්ලෙන්ඩ් කරන්න එපා. මොකද අපිට කොමඩු කෑලි හැපුණාට ප්‍රශ්නයක් නැහැ. ඊපස්සේ අපි සර්ව් කරන්න යන ග්ලාස් දෙක අරගෙන අපිට පුළුවන් ගොඩක් හොඳ සුවඳකුත් දැනෙනවා. මේ විදිහට එකතු කරනවා. ඉතින් මේක අපි සර්ව් කරන්න කලින් ශීතකරණයේ දාලා අපි සර්ව් කරනවා නම් ගොඩාක් හොඳයි. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කලින් හදාගත්ත කස කසා ටික. ඒත් එක්කම අපි ඒක පොඩ්ඩක් මික්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට වැනිලා අයිස්ක්‍රීම් ටිකක් එකතු කරගන්න පුළුවන්. වැනිලා අයිස්ක්‍රීම් උත් එකතු කරගෙන ඔයගලන්ට මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපි හදාගත්ත වෝටර්මෙලන් ෂර්බට් එක. ඉතින් මේක ෆලුඩා වලටත් ඒ වගේම ෂර්බට් ගණයටත් අයත් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඔයගලන්ටත් මේ වගේ වෝටර්මෙලන් ෂර්බට් එකක් ගෙදරදීම හදලා රස විඳින්න පුළුවන්.